මැතිවරණයක් තියලා කණ්ඩායමක් හෝ ජනාධිපතිවරයෙක් හෝ පත් කරගන්නේ මේ රටේ නිසි පාලනයක් ගෙන යාම සඳහා. දැන් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා නිසි ආකාර පාලනයක් ගෙනිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා තියෙනවා, බාණ්ඩ හිගේ නැති කරලා තියෙනවා, ආර්ථිකය ශක්තිමත් කරලා තියෙනවා, බංකොලොත් බවය මුදා ගැනීමට කටයුතු කරලා තියෙනවා, ඉන්ධන ටික, ගෑස් ටික, අත්‍යවශ්‍ය භාණ්ඩ ටික සුලභ කරලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් උඩ අලුත් ජනනායකයෙක් තෝරන්නේ කරලා දඟලන්නට අවශ්‍යතාවයක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම දැන් එකට එක්කාසු වෙලා එක තීන්දුවක් ගන්නට ඕන. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊළඟ වාරයේ සඳහාත් ජනාධිපති ධුරයේ සඳහා අපි පත් කරන්න කටයුතු කරනවා කියලා. එතුමාට ජනාධිපති ධුරයේ අවුරුදු 5කට ලබා දුන්නා නම් මැතිවරණයකට යන බිලියන ගාණක් විනාශ කරන්න ඕනෙත් නැහැ. ශ්‍රම බලකායේ ශ්‍රම විනාශ කරන්න ඕනෙත් නැහැ. ඊටමත් සමකාමීව මේ රටේ ප්‍රගතියක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. අර්බුදකාරී අවස්ථාවන් ගැටුම්කාරී අවස්ථාවන් එනකොට ඒ ගැටුමේදී අර්බුදයේදී පැන යනවනම් සැඟවෙනවනම් ඔහු නායකත්වයට සුදු පුද්ගලෙක් නෙමෙයි, ඒක නායකත්වයේ ගුණාංග නෙමෙයි. රට බංකොලොත් අවස්ථාවක රනිල් වික්‍රමසිංහ කියන නායකයා පැනලා ගියේ නැහැ. ඒ අභියෝගය බාර අරගෙන යථාවත් කරන්නට පියවර ගත්තා. ඒ නිසා පාර්ලිමේන්තු විපක්ෂ නායකතුමාම මේ යෝජනාව ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරි අවුරුදු 5ට ජනාධිපතිවරයා වශයෙන් පත් කරගැනීමට තීන්දුව කරගත්තා නම් මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන්. පහුගිය කාල සීමාව තුලදී ලෝකේ කතා කෙරුවා ශ්‍රී ලංකාව කඩා වැටේ. ශ්‍රී ලංකාව බංකොලොත් වෙලා කියලා. ලංකාව තුල විපක්ෂයේ දේශපාලනය කතා කරා අපි බංකොලොත් වෙලා. දරුවන්ට කන්න නැහැ, විදුලිය නැහැ, රැකියා නැහැ. මේ සෑම තැනකම කතා කෙරුවේ රට බංකොලොත් වෙලා. ශ්‍රී ලාංකික දේශපාලඥයෝ හැටියට ලැජ්ජ නැතුව ලෝකෙට කතා කෙරුවා අපි බංකොලොත් කියලා. මේ රට මේ තත්වෙන් ගොඩගන්න වසර දෙකක් ඇතුළතදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පුළුවන් වුණා නම් මේ වෙනකොට කල්පනා කරන්න ඕනේ විපක්ෂයේ ඉන්න සජිත් ප්‍රේමදාස මහතාත්, අනුර දිසානායක මහතාත් මේ දෙන්නම දැන් හිතන්න ඕනේ රට කොතනටද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඇත්තටම මේ වෙනකොට අපේ රටේ ජනතාව විශ්වාස කරනවා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ළඟටවත් එන්න පුළුවන් නායකයෙක් අපිට පේන තෙක් මානකවත් නැහැ. විශේෂයෙන්ම එතුමාගේ ජාත්‍යන්තර සම්බන්ධතා, ජාත්‍යන්තර අත්දැකීම්, පළපුරුද්ද, හැකියාව, දැනුම, කළමනාකරණය මේ වගේ කටයුතු වලට සියල්ල පරිපූර්ණ වෙච්ච නායකයෙක් අද අපට රටේ දකින්න ලැබෙන්නේ නැහැ. මේ ජනාධිපතිවරයේදී කිසිම අභියෝගයකින් තොරව ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශිෂ්ට ජයග්‍රහණයකින් මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් කියන විශ්වාසය අපි තුල තියෙනවා. සුරක්ෂා රක්ෂණය ජනාධිපතිතුමා නැවත ගෙනල්ලා තියෙනවා. රටේ ළමයි 145,000කට වැඩි පිරිසකට වයස අවුරුදු 5 සිට 21 දක්වා ළමයි සඳහා මෙම රක්ෂණාවරණය නැවත ගෙනල්ලා තියෙනවා. එතුමා රජයේ රෝහල්වල ප්‍රතිකාර ගත්තත් ඒගොල්ලන්ට දවසකට 2500ක දීමනාවක් ඒ දරුවන්ට ප්‍රතිලාභ වශයෙන් ලැබෙනවා. රටක නීතිය ක්‍රියාත්මක මත රටේ ස්ථාවරත්වය පිහිටවනවා වගේම තමයි ජාත්‍යන්තරයේ පිළිගැනීමක් හිමිවන්නේ ඒ රටේ තියෙන නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් සමග. මේ මගින් රටේ නීතිය විතරක් නෙමෙයි රටේ දේශපාලනයේද වෙනස් මගකට යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ කරගෙන යන විදිහට කරගෙන යන්න දෙන්න බොරු මත පතුරවන්න එපා. මෛත්‍රී කරලා හිතට ගන්න කොහොමද අපි මේ නායකතුමාට උදව් කරන්න කියලා.